Google Classroom එකට දීලා තියෙනවා මෙන්න මේ mind map එක. ඒ වගේම Google Classroom එකේ තියෙනවා මම දැන් පාවිච්චි කරන presentation එක. එතකොට මේ presentation එකේ මුලින් ඉඳන්ම ඔයාලට note එකේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒක මේ වෙලාවෙම සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඔන්න ඔය presentation එකේ ඔයාලට සියලුම දේවල් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද කතා කරන්නේ පස්වෙනි පාඩම operating systems මෙහෙයුම් පද්ධති කියන පාඩම. Right. මේ mind map එක හැදුවේ Saturday class එකේ දරුවෙක් බලන්න calendar කොලේක අනිත් පැත්ත මම ඔයාලට හැමතිස්සෙම කියනවා මේ වෙනකොට මේ ඔක්තෝබර් මාසේ මේ වෙනකොට අපිට calendar කොලවල කීපයක් ගන්න පුළුවන් නේ මාස කීපයක් තියෙනවා දැන් මේ අරන් තින්නේ අර A4 කොලේකට වඩා ටිකක් ලොකු ඉනේ calendar කොලයක් ගත්තොත් එතකොට මේ දරුවා එයාට තේරෙන විදිහට දැන් මම ගිය සතියේ සම්පූර්ණයෙන්ම කතා කරේ mind map එකක් අපි හදමු කියලා කිව්ව මේ operating system සම්බන්ධයෙන්. ඒතර අද මම උගන්වන පාඩමේ සාරාංශය තමයි මේ දාලා තියෙන්නේ. ඒතර මේට අමතරව තව විශේෂ කාරණා කීපයක් මේකට එකතු වුණොත් හොඳයි. මේක මේ අදහසක් ගන්න විතරක් මම උගලන්ට මේ විදිහට පෙන්නුවා. හොඳයි. මේ තව mind map එකක් මට ඕනේ වුණා උගලන්ට තව විස්තරාත්මකව මේක පෙන්වන්න. එතකොට උගලන්ට මෙතනින් දැන් අද මම කරන ලෙසන් එක ඉවර වෙනකොට ඔයාලත් මේ විදිහ මයින්ඩ් මැප් එකක් හදන්න කියන එක තමයි මේ මම මේ ස්ලයිඩ්ස් දෙක අද උදේ මේ මේලක ඇඩ් කරගත්තේ. හොඳයි. මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන්. දැකපු ගමන්ම කියනවා නම් මේ මොනිටර් එක. Okay, this is a joystick. Then again mouse. Right. Keyboard. Printer. Processor. Random access memory මොනවද මේ? මේ තමයි hardware. එහෙනම් අපිට නිශ්චිත හැඩයක් තියෙන භෞතික කොටස තමයි ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒවා අපි hardware කියලා කියනවා. So what is hardware? Physical part of the computer. පරිගණකයේ භෞතික කොටස. Physical part of the computer. Then physical component. Then it is tangible, you can touch and intangible e wage mata kiyanna puluwan definite shape ehanam with a definite shape right ena points tunakin liya ganna physical part of the computer definite shape with a definite shape ekena nishchita hadayak tiyena bana mouse ekata nishchita hadayak tiyena sparsha karanna puluwan ekena tangible allanna puluwan athata ahu wenawa sparsha karanna puluwan ehenam oya menna mehema waguwak da ganna one man balan man pennanna menna me waguwata yanna me waguwe peenawada hardware software firmware කියලා දෙනවා බලන්න ඔයගොල්ලන්ගේ පොතේ මේ විදිහටම ඇති දෘඩාංග මෘදුකාංග ස්ථිරාංග කියලා තුනකට අපි කඩා ගන්නවා මේ කොටස් අඳුනා ගැනීම තමයි මෙතන කරන්නේ සාරාංශයක් විදිහට ඒ වගේම උදාහරණ දනවාට බොහොම සරල කරලා මෙතෙන්දී උගන්වන්න මම උත්සාහ කරේ නං hardware කියලා කිව්වොත් ඔබ ඉගෙන ගත්ත input devices output devices එතකොට network devices ඔය ඔක්කොම දේවල් අතට අහු වෙන උපාංග අපිට ගන්න පුළුවන් hardware කියලා. එහෙනම් අපි ලියාගමු උදාහරණයක් අපිට පුළුවන් mouse කෙනෙකු උදාහරණයක් ලියන්න, keyboard කෙනෙක් example එකක් වෙන්න පුළුවන්. තව output device එකක් කියන්න බලන්න monitor කියන්න පුළුවන්. එතකොට store කරන device එකක් ගන්න පුළුවන් CD එක, DVD එක, hard disk එක ඒවා ගන්න පුළුවන්. මොනවද
right then ඔයගලන්ට අදහසක් තියෙනවා physical part tangible and with a definite shape example keyboard mouse printer cd dvd flash memory ඒවා කියන්න පුළුවන් හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් හොඳයි අපි ඊළඟ අවස්ථාවට යමු ඊළඟ අවස්ථාව අපි software කියලා තියෙන්නේ මම ඊට කලින් firmware කියලා දීලා යන්න what is a firmware ස්ථිරාංග ස්ථිරයි මොකක්ද කියන්නේ අපේ computer එක on කරනකොටම booting instructions ටිකක් එනවා පුතාලා හොඳට බලන්න booting instructions නැතුව අපේ computer එක තනියෙන් යාට on වෙන්න බෑ එයාගේ නිෂ්පාදන අවධියේම manufacturing stage එකේම මෙම hardware එකට etch කරලා දෙනවා embed කරලා තියෙනවා නැත්නම් ඒක මත ලියලා තියෙනවා instructions කීපයක් ඒව තමයි how to boot up the computer කියන instructions ටික ස්ථිරාංග කියලා කියන්නේ පාඨන මාත්‍ර මතකේ ස්ථාපිත පරිගණකයේ මූලික ක්‍රියාත්මක වීම කියන්නේ boot වීමට අදාළ උපදෙස් ලියා ඇත්තේ මේකේ තමයි එතන පරිශීලකයාගේ තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදාන කරනු ලබන්නේ මේ කියන ස්ථිරාංගය නිසා right ලියා ගන්න booting instructions stored in rom are called firmware that's all booting instructions stored in rom is called firmware එහෙනම් ස්ථිරාංග කියලා කියන්නේ මම අන්ඩර්ලයින් කරන එක ලියා ගන්න පාඨන මාත්‍ර මතකේ ස්ථාපිත පරිගණකයේ මූලික ක්‍රියාත්මක වීමට අදාළ උපදෙස් මේක නිෂ්පාදන අවධියේම ගබඩා කරනවා ඊළඟට අපි යමු ඊළඟ අවස්ථාවට. ඔන්න දැන් booting instructions ටික අපි දැනගන්න ඉස්සෙල්ලා අපි software කියන කොලම් එකක් පුරවගෙන මෙමු. මේකට යන්න ඉස්සෙල්ලා right අපි බලමු මේක. ඔන්න ඉන්නව පුද්ගලයෙක්. එයාට උපදෙස් දෙන්න ඕනේ computer එකේ වැඩක් කරගන්න. Hi computer කියලා කියනවා. හැබැයි computer දන්නේ machine language. අන්න අපිට එහෙනම් කවුද අවශ්‍ය වෙන්නේ මෙයාත් එක්ක communicate කරන්න software ඕනේ. එනං software කියන්නේ මොනවාද instructions එනං අපි software තමයි දෙකකට මෙහෙම බෙදලා හැම යන්නේ අපි මෙතෙන්දි නිකන් ලියාගමු software කියන්නේ මොකද්ද කියන එක ලියාගන්න software කියලා කියන්නේ instructions දැන් අපි කියන ඔය කියන hardware එකට කතා කරන්න මිනිස්සුන්ට වැඩක් කරගන්න අපිට මෙතන ඕනේ වෙනවා මොකද්ද software software හරහා තමයි පණිවිඩය දෙන්නේ මේකට නම් මේ තමයි මොකද්ද software එන ලියා ගන්න සිංහල මීඩියම් අය මුලින් ලියා ගන්න පරිගණකයෙන් යම් ක්‍රියාවක් කර ගැනීම සඳහා කාර්යයක් කර ගැනීම සඳහා දෙනු ලබන උපදෙස් instructions given to hardware to do a specific task so what is software it's only instruction මොකද උපදේශ ටික ඉතින් උපදේශ තමයි මේ software කියලා අපි කතා කරන්නේ උපදේශ ටිකකට හොඳයි ඊට පස්සේ තමයි අපි ලොකුවට කතා කරන්නේ software දෙකකට බෙදෙනවා එහෙම කතා කරන්නේ පස්සේ දැන් අපි මෙන්න මේ columns තුනම පුරවලා ඉවරයි hardware කියන්නේ physical component එක එතකොට software කියන්නේ instructions
software can instructions etukota firmware kiyanne booting instructions liyala thiyena hardware ekatama liyala thiyena podi instructions tika thamai me booting instructions software thamai intangible apita hardware ekka communicate karanne pawichchi karanne දැන් අපි example එක එක ලියාගමු මේකට නම් ලියුවා booting instructions කියලා මෙයාට දාමු word කියලා අපි දන්න කියන word ms word paint ඔය ඕන එකක් ගන්න පුළුවන් ඒ වගේම microsoft windows දැන් 11 තියෙනවා right ඕක දාන්න පුළුවන් कंप्यूटर बेसिक इंस्ट्रक्शंस परिगणक आरंभक අපි කියනවා පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කොහොමද කියලා. ඉතින් මේ මගේ බුලට්ස් බුලට්ස් ගොඩක් නැතුව මේ මම ලියලා තියෙන්නේ පියවරෙන් පියවර මෙහෙම මෙහෙම ඔය විදිහට ලියා ගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. නැවි පටන් ගමු මෙහෙම. ඉංග්‍රීසි මීඩියම් දරුවෝ සිංහල මීඩියම් දරුවෝ අපි එකට ලියමු. අංක 1 මොකද්ද කරන්නේ? ඔන්න යූස මොකද කරන්නේ පවර් අප් ද කම්පියුටර් කියන්නේ ස්විච් එක දානවා ස්විච් එක දානකොටම මොකද්ද කරන්නේ මේ බලන්න when user power up the computer cpu activate the bios එහෙනම් පළවෙනි එක මොකද්ද cpu activate bios BIOS කියන්නේ basic input output system. එහෙනම් සිංහල මීඩියම් දරුවෝ ලියා ගන්න. පරිශීලකයා විසින් විදුලි බලය සැපීම කතාව අවශ්‍ය නැහැ. මොකද මුලින්ම වෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් CPU මගින් BIOS ප්‍රවේශනය කරයි කියලා ලියා ගන්න. BIOS කියන කෙටි නමෙන් ලියා ගන්න. පස්සේ මේවයි දීර්ඝ නම වට වෙනම පැත්තකින් පොතේ අන්තිම පිටුවේ abbreviation page එකක් හදාගෙන CPU RAM ROM CRT LCD අතන BIOS POST ඔය ඔක්කොම ඒවා ලිය CMOS ඒ ඔක්කොම ලියා ගන්න පුළුවන් අපි ඒක වෙනම අද දවසේ ඇතුළත අපි කෙටි යෙදුම් ටික හොයාගමු අපේ syllabus එකේම තියෙන කෙටි යෙදුම් ටික අපි හොයාගමු right ඊළඟට मूलिन मुखद करने पोस्ट पावर ऑन सेल्फ टेस्ट का धावनीय वेनम अब ये का एक लैंग्वेज के किंग कल्ले इवर करमु मूलिन मुखद वेने पावर ऑन सेल्फ टेस्ट का रन वेनम पावर ऑन सेल्फ टेस्ट के लिए करने मुखद सिमोस के लिए लती है ना देवाल आनु हो सिमोस के ओको में लिए लती है ना मेन्नो वाले माउस के मेन्नो සියලුම කොටස් hardware parts ටික නියමිත විදිහට ක්‍රියා කරනවද කියලා බලනවා right එතකොට මේ CMOS එකෙන් මොකද කරන්නේ ලියලා තියෙනවා ආ මේ දේවල් hardware check කරන්න ඕනේ කියලා ඒකට අනුව self test එකක් තනියම test කර ගන්නවා යා මෙන්න මේ මගේ මේ කොටස් ටික හරිද කියලා බලා ගන්නවා ඊට පස්සේ මොකද කරන්නේ අර මැනුෆැක්චරර් ලියලා තියෙන අර ෆර්ම්වෙයාර් එක මතකද ඔයගලන්ට අපි කතා කරේ බූට් ස්ට්‍රැප් ලෝඩර් කියන අන්නේ ෆර්ම්වෙයාර් එකට අනුම පෝස්ට් වැඩසටහනෙන් අපි අර කලින් වැඩසටහනේ හඳුනාගත්ත බූට් සීක්වන්ස් එක අනුම බූට් සීක්වන්ස් එක කියන්නේ මොකෙන්ද පටන් ගන්නෙ මොකේද ඔය ඔපරේටින් සිස්ටම් එක තියෙන්නේ කියන එක තමයි හොයන්නේ ඒ අනුම master boot record එක ඒ කියන්නේ boot drive එකේ මගේ නම් boot drive එක මේකේ නම් c ඔබගේ c ඔය හැමෝගෙම c මගේ මෙන්න මෙතනින් තමයි operating system එක මේක අස තමයි තියෙන්නේ c drive එකට ගිහිල්ලා මගේ os එක අරගෙන එයා මොකද කරන්නේ ram එකට ඒක ගේනවා
RAM එකට ගෙනාවට පස්සේ interface එක අපිට පේනවා. එහෙනම් අපි underline කරන ඒවා ලියා ගන්න ඕනේ. දැන් ඔයා power on self test එක ගැන කිව්වා. ඒ වගේම CMOS 90 සියලුම දෘඩාංග වැඩ කරනවාද කියන එක හඳුනගත්තා. ඊට පස්සේ bootstrap loader අනුව post වැඩසටහන හඳුනාගත්ත boot sequence එක කියවනම ඒ අනුව operating system එක හොයාගෙන boot drive එකේ හැංගිලා තියෙන store කරලා තියෙන RAM එකට load කරනවා ප්‍රවේශ කරනවා පටවනවා නැත්නම් එකට ගන්නවා එතනින් අපිට interface එකක් එනවා ඔන්න ඔය තමයි අපේ computer එක on කරාම වැඩ කරන ආකාරය ඉතින් මගේ සිංහල මීඩියම් දරුවන්ට ඒක ලියා ගන්න පුළුවන්. ඔයාලගේ පොත පෙළ ගත්තොත් මේක තියෙනවා. මෙතන කියවලා මම කියන්නේ උත්සාහ කරන්නේ මේක අඳුනා ගැනීම, මේ කොටස් ටික මතක් කර ගැනීම මේ කරන්නේ අවුරුද්දකට කලින් අපි කතා කරපු දේවල්. ග්‍රේඩ් 10 දරුවෝ නම් වසරේ මුල හරි අපි මේ කතා කරපු පළවෙනි ටර්ම් එකේදී කතා කරපු දේවල් මේ. Right. එහෙනම් as we discuss first when use the power of the computer cpu activate bios I will underline all these important points cpu activate bios that's the first point number 2 first program activate is post so using cmos it's check all hardware and confirm its functionality properly according to this cmos complementary metal oxidized semiconductor eke liyala thiyena vidihata oya kiyana hardware hariyata function wenawada kiyana eka bala ganna hariyata ude negittama hari mage at paya okoma kakula nahaya okoma thiyenada kiyala check karana right hari menna second point third you have to read the mbr ඊළඟට කම්පියුටරේ ඊළඟ කාර්යය තමයි මොකද්ද? එයා මොකද්ද කරන්නේ? Read MBR. Right? Master boot record. මේක තමයි අර අපි කතා කරපු firm bit is the firmware we call bootstrap load එක අනුව මොකද්ද මේ කරන්නේ? අර manufacturer තමයි මේක ලියන්නේ. දැන් මගේ නම් manufacturer ලියනවා මේම boot strap load එක අනුව operating system එයා හොයා ගන්නවා boot sequence එක. මගේ C එකේ. මම හැබැයි ඒක C එකට හදලා තියෙන්නේ මේකේ. පළවෙනි පාර මම CD එකෙන් මේක load කරා. CD එකෙන් අපෝ operating system එක හරියට දැගත්තට පස්සේ දෙවෙනි දවසේ ඉඳන් මගේ bootstrap load එකේ sequence එක මොකද්ද? C drive එකෙන් OS එක හොයාගෙන then computer loads the operating system to RAM. RAM එකට ගෙනහලා සියලු පාලනයන් ඔපරේටින්ග් සිස්ටම් එකට බාර දෙනවා. Right? ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟ අන්තිම පොයින්ට් එක. Once this is performed, the OS takes over the control of the computer. සම්පූර්ණයෙන්ම පරිගණකය පාලනය අතට ගන්නවා OS එක. ඔන්න ඕක තමයි අපි ඉනිෂියල් ප්‍රෝග්‍රෑම් එක කියලා කතා කරන්නේ කම්පියුටර් එක ඔන් කරාම මෙන්න මේ ටික වෙනවා කියන එක ඔබ දැනගෙන ඉන්න ඕනේ. Right. ඊළඟට ඔය කියන software ගැනයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි යමු software දෙකකට බෙදනවා. ආසයි මෙන්න මේක මෙහෙම මෙහෙ වගේම දැනගන්නවත් එක්කම මම ආසයි මෙන්න මෙහෙම diagram එකක් අමයි. පුතාල හොඳට අඳුරනවා මෙන්න මේක. මේ ඉන්නම user. userට computer එකත් එක්ක කතා කරන්න අමාරුයි. මේ තියෙන්නේ මගේ computer එකේ hardware එක. දෘඩාංග. ඒ කියන්නේ mouse එක hardware. මම එක මේ විදිහට ලිව්වා. ඒ කියන්නේ කවුද මේ? mouse, keyboard ඒවා. මේ mouse එක තියෙනවා RAM එක, keyboard එක. ඔවා මෑ කියන දෙයක් mouse එකට කියන දෙයක් අහන්න බලන්න බෑ. අහන්න තේරෙන්නේ නෑ. එහෙනම් අපි මෙතනින් පාවිච්චි කරන මොකද්ද software software හරහා තමයි පණිවිඩ දෙන්නේ
මේ software දෙකකට බෙදාන්න වෙනවා. ඇතුලේ තියෙනවා මොකද්ද system software මේ කොටස මම මේ අහපාටින් මේ මේ ලකුණු කරන් යන කොටස. නේද මම මේ rose පාටින් ලකුණු කරන මේ එළිය කොටසට අපි කියනවා application software. මම මේකට දාන්නම් MS Word කියලා. Word වගේ software එකක්. එතකොට මේ ඇතුලේ ඉන්නේ කවුද? Windows. Windows වගේ එකකින්. එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ මේ software අපිට දැනෙන විදිහට ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කවුද ඒ කොටස් කියන එක තමයි දැන් මම මේ උගන්වන්න යන්නේ. හොඳට බලන්න. දැන් ඔයාලට mind map එක හදාගන්න දැන් පටන් ගන්න හොඳ දෙයක් කරන්න පුළුවන්. පටන් ගමු. මේ විදිහට දෙකට බෙදාගෙන අපි application software වලට උදාහරණ කීපයක් ලියමු. System software තුනකට බෙදෙනවා මම සිංහලත් එක්කම යන්නම් මෙහෙයුම් පද්ධති උපයෝගීතා මෘදුකාංග වගේම භාෂා පරිවර්තකය හරි දෙකට බෙදාගෙන තනියම ලියමු අපි දැන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඔබ ලියාපු නෝට් එකයි ලියන එක නෙවෙයි මේ අපි කරන්නේ දවසේ mind map එක හදන එක පාඩම ඉවර වෙනකොට ඔබ මට එවන්න ඕනේ mind map එක අර අනිත් පන්තිය දරුවෝ එවුවා වගේ එතකොට මේ මයින්ඩ් මැප් එක ඔයා ලියා ගන්නවා කියන්නේ ඔයා විභාගෙදි තනි පොලේ මේ පොලේ විතරයි අදලා බලුවා එක්සෑම් එක දැන් හෙටනම් අද ඔයාට මේ තනි ලොකු පොලේ දිගහැරපු ගමන් සමස්ත ඔපරේටින් සිස්ටම් එක ඔබට හම්බ වෙනවා එතකොට system software application software කියලා දෙකකට බෙදෙනවා නැවත හොඳට බලා ගන්න. ඔයාට අහන්න පුළුවන් වෙන මේ විදිහට blanks දෙන්න පුළුවන් exam paper එක අහන්න පුළුවන් ක්‍රම ටික පෙන්වන්න. මේ විදිහ blanks දෙන්න පුළුවන් A B C කියලා දාලා එකක් දෙකක් මෙහෙම දාන්න පුළුවන්. ඔබට histan පුරවන්න වෙයි. එතකොට ඔබ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියන එක දැනගන්න ඕනේ. system software එහෙනම් ලස්සනට වචනෙම හදාගන්න පුළුවන් system software පද්ධති මුදුකාංග මෙහෙයුම් පද්ධති මේ වචනේ නෝ පද්ධති පද්ධති කියලා. පළවෙනි එක මෙහෙයුම් පද්ධති ලියා ගන්න මෙහෙයුම් පද්ධති ඉතින් ඒක ගාවෙන් වෙන පාඩක් අරගෙන උදාහරණ කීපයක් ලියා ගන්න. අපි ලියමු උදාහරණ කීපයක්. මෙතන ලියන්න පටන් ගන්න. මෙන්න මෙතනින් වෙන පාඩකින් ලියන්න ඔපරේටින් සිස්ටම් වලට උදාහරණ. මම ලියන්න පටන් ගන්න. ඔබත් ලියන්න පටන් ගන්න. අංක 1. පාඩ ලියන්න පුළුවන්. Windows කියලා ලියන්න පුළුවන්. අංක 1 Windows OS එක. එහෙනම් මෙතන මම දානවා Windows. මම තද රතු පාටින් ලියන්න. අංක 2 ඔයා ලියන්න Mac operating system Apple Macintosh Mac OS එක. Steve Jobs හොයාගත්ත Mac operating system එක. Apple සමාගමේ Apple සමාගමේ Windows ආයතනය වෙන්නේ Microsoft ආයතනයේ අතර Microsoft සමාගම Windows ඒ කියන්නේ Bill Gates තමයි CEO Microsoft දැන් 11 අපිට බලා ගන්න පුළුවන් Windows Windows 7, 8, 9, 10 ඒ වගේ 11 ඊළඟට අපිට තව ඔපරේටින් සිස්ටම් වල නම් කීපයක් ලියා ගන්නයි මේ හදන්නේ Ubuntu
Ubuntu gawa ratu paateng tharu dekhak dala liya ganna free nomile api free and open source kiyana eken obata wenas karaganna puluwa it's a free and open source software eken microsoft aaye denna oba salli dila miladi ganna it's a license software where you have to purchase even apple soft apple Macintosh or the Mac operating system that you have to purchase, but Ubuntu it's a freeware, free and open source. एक देने गाता YouTube में मिलेगा, free and open. एक देने गानों ने free and open source के ला. व्यूर्त प्रभाव के ला क्या ना नॉमिले ला बागत है कर. Ubuntu गाव नॉमिले के ला लिया गाना. एंड्रॉइड नॉमिले लागत है कि मृदुखा गया मैं फ्री की मोबाइल फोन जंगम दूर कथन वाले बाविता कराई कि मोबाइल वाले तमें Android. It is a mobile version, but it is free version. Now, again, ma Linux. Linux. Yesterday, I put a can of blue on Han. හන්තාන ලිනක්ස් පෙරදිනිය විශ්වවිද්‍යාලයෙන් හොයාගත්ත හන්තාන ලිනක්ස් ඉසුරු ලිනක්ස් ඒ වගේ ඔබට පුළුවන් නම් හදාගන්න ඔපරේටින් සිස්ටම් එකක් ඔබටම මේකත් ෆ්‍රී and open source this is also free open source කියන්නේ source code is available where you can modify what only දිට හදාගන්න බද windows එකට only දිට තියෙන්නේ මේක ඔයාට ඕන විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ නමෙන් හදා ගන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකක්. රයිට්? එතකොට අපිට කියන්න පුළුවන් දැන් Linux නම් හන්තාන Linux කියලා තිබුණා. ඉස්සර Linux කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් උගලගේ නම් වලින් දා ගන්න පුළුවන් Hiruka Linux කියන්න පුළුවන්. රයිට්? ඒ වගේම මෙතන ඉන්න Family Linux. රයිට්? මේ විදිහට ඔයාට පුළුවන් නම් ඔපරේටින් සිස්ටම් එක ඔයාට ඕන විදිහට හදාගෙන free අනෙක් කාට බෙදන්න පුළුවන් right හරිද එතකොට ඒක අපි nominee දැන් nominee අපි ගොඩක් කතා කරා ubuntu free android free linux free right හන්තාන linux උදාහරණයක් ඉසුරු linux කියන්න පුළුවන් ඒ වගේම windows සහ mac විතරක් ඔබ මිලදී ගත යුතු වෙනවා එහෙනම් මම මෙතනින් පෙන්වන්න ඔබ මිලදී ගත යුතු අනේ කවුද මම මෙන්න මේ දෙන්න ඔබ මිලදී ගත යුතු වෙනවා not free this is license software we call proprietary software එක මිලදී ගන්න ඕනේ microsoft ආයතනයෙන් windows ගන්න වෙනවා apple ආයතනයෙන් mac os එක ගන්න ඕනේ ඒ දෙකම අපිට නොමිලේ ලබා ගත නැහැ දැන් එක ලියා ගන්න उपयोगिता मृदुखांग उदाहरण एंटीवायरस सॉफ्टवेयर स्कैनर्स उदाहरण इतना सपोर्ट करना
උපයෝගිතා මෘදුකාංග අපි ඒකේ ලැයිස්තුවක්ම අපි ඉගෙන ගන්නම දැනට ඔගොල්ලෝ ලියා ගන්න වෛරස් ස්කෑනර්ස් අපි එකක් දෙකක් බලමු මේ තියෙන එකක් දා ගන්නකො වෛරස් antivirus software antivirus මෘදුකාංග ඒ වගේම disk formatting තැටි ආකෘතිකරණය කියන එක දාගන්න ඔන්න ඔය utility software දෙකයි නමුත් ලැයිස්තුවක් මම දෙනවා අපි ඒක වෙන පිටුවකට වෙන mind map එකේ ඔතනටම ඊතලයක් ගහලා ලැයිස්තුවක් ලියා ගන්න ඉඩ හදා ගන්න ඒ කියන්නේ උදාහරණයක් දැන් වාගේ mind map එක මෙහෙමනේ තියෙන්නේ මේ පැත්තට වෙන්න මේ පැත්තට වෙන්න ඔයාට පුළුවන් 1 2 3 කියලා 12 වගේ වෙනකන් දිග ලැයිස්තුවක් තියෙනවා වගේ පුතේ හරිම ලේසියෙන් මතක තියාගන්න ඒ ලැයිස්තුවට ඉඩ තියන්න මේ පැත්ත ලැයිස්තුව මම හිම කරගෙන යනවා මං කියන්නම් අර ලැයිස්තුවට යමු කිව්වහම ඔයගොල්ලෝ ගෙතෙන්ට යන්න දැන් මයින්ඩ් මැප් එක හදනකොට ප්ලෑන් කරන්නයි මම මේ කියලා දෙන්නේ ඒ කියන්නේ ඔක්කොම යුටිලිටිස් ටික ළඟට ගන්න කියලා කියන්නේ ඊළඟට තියෙනවා C කොටස මෙතන භාෂා පරිවර්තකයෝ ඒක නම් දැන් 11 දරුවන්ට දාන්නවා ඔක්කොම විස්තර. හරි. හැබැයි අපේ 10 දරුවෝ දැනට ඉතින් assembler, compiler, interpreter කියන නම් තුනෙන් තමයි අඳුනන්නේ. ඒකට කමක් නැහැ. එහෙනම් අපි ලියාගමු assembler සිංහලෙන් assembler කියලා දාන්න පුළුවන්. compiler interpreter හරි මම අහුවත් කාගෙන් හරි compiler සහ interpreter අතර වෙනස කුමක්ද ඔන්න අමතර ප්‍රශ්නයක් මේ පාර විභාග කරන දරුවන්ගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් what is the difference between compiler and interpreter ඒක අමතර ප්‍රශ්නයක් විදිහට පොලේක ලියලා ඔබගේ ICT book එකේ programming කොටසට අලෝගත්තට කමක් නැහැ දැන් මෙතෙන්දි මේක ඇතුලේ ලියන්න යන්න එපා මොකද මෙතෙන්දි මම බලන්නේ මොකද්ද මෙතෙන් සම්පූර්ණයෙන්ම බලන්නේ ඔපරේටින් සිස්ටම් එක ගැනනේ ඉතින් ඔපරේටින් සිස්ටම් එක ගැන තමයි දැන් මම බලන්නේ එහෙනම් අට අනිවාර්යයෙන්ම මේකත් මේ වෙලාවේ මම අහලා ඉවර කරගත්තොත් ලේසියි කියලා මට හිතෙනවා හොඳයි what is the difference between compiler and interpreter චුටි වෙලාවක් ගන්න මම රෙකෝඩින් එක පෝස්ට් කරනවා බලමු උත්තර දෙයිද කියලා ඔයාලට ඔයාලට මතකද ප්‍රෝග්‍රෑමින් පාඩමේදී යූසර්ට පුළුවන් එයාට කම්පියුටරේට කියලා වැඩක් කරගන්න එයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න පුළුවන් එයා ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක ලියන්නේ කොහොමද එයාට තේරෙන high level language එක මොකද කම්පියුටර් එක අඳුරන language එක තමයි 1010 මෙන්න මේක එයා දන්නේ current එක voltage එක එතකොට මේකට කියනවා machine language නැතහොත් යන්ත්‍ර භාෂාව කියලා කියනවා දැන් මෙයාට කියන දේක් තේරෙනවා උදාහරණයක් මම ජපන් සිංහල ජාතිකයෙක් මම ජපන් ජාතිකයෙකුට කතා කරනවා හැබැයි එයා දන්නේ නෑ සිංහල එහෙනම් මට පරිවර්තකයෙක් අවශ්‍ය වෙනවා අන්න ඒ පරිවර්තකයා තමයි එක්කෙනෙක් compiler අනෙක් එක්කෙනා interpreter දැන් මිනිසා විසින් දන්න භාෂාව අපි Pascal වගේ programming language එකක් පාවිච්චි කරලා මට මේ ගණන් දෙකක් එකතු කරන්න කියලා මෙයාට කියන මොකද මෙයා දන්නේ අපි කියන දේ එන්නේ එතනදී මැද ඉන්නවා යාළුවෙක් එයා මොකද කරන්නේ අපි කියන දේ පරිවර්තනය කරලා දෙනවා translate කියන්නේ ඒක පරිවර්තනය කරලා දෙනවා මෙයා දන්න දෙයට so compiler An interpreter, both converting high-level language to machine language. Again, compiler and interpreter both are translators, where they translate high-level language to machine language. තේරුණාද සිංහලෙන් කියනවනම් ඉහළ මට්ටමේ භාෂාව උදාහරණයක් Pascal වගේ භාෂාවක් යන්ත්‍ර බවට පරිවර්තනය කරන්නේ මේ භාෂා පරිවර්තකයෝ දෙන්නාගේ. ඉතින් එකම වැඩක් කරනවා නම් ඇයි නම් දෙකක් ප්‍රශ්නයක්.
බොහොම සරල ප්‍රශ්නයක්. නම් ඇයි එකම වැඩේ කරනවා නම් නම් දෙකක් දෙන්නේ? කරන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. පළවෙනි එකේනා කම්පයිලර් එයා මුළු වැඩසටහනම එකපාරම ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. මගේ සිංහලෙන් කරන කතාව ජපන් භාෂාවට එකපාරම මුළු කතාවම අරගෙන ට්‍රාන්ස්ලේට් කරනවා. ඒක හින්දා ඒක ෆාස්ට්. ඒක වේගවත්. ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්ටර්ප්‍රිටර් කරන්නේ. මම ආයිබෝවන් කිව්වහම ජපන් වලින් ආයිබෝවන් කිව්වා. ඒක ජපන් භාෂාවෙන් මම දන්නේ නැහැ. මම සිංහලෙන් කිව්වොත් සිංහල භාෂාවෙන් ආයිබෝවන් කියන එක අපි කියමු දමිළ භාෂාවට අවණක්කම් කියලා පරිවර්තනය කරනවා. ඒතර ලයින් බයි ලයින් මේ විදිහට පරිවර්තනය කිරීම ඉන්ටර්ප්‍රිටර්ගේ ජොබ් එක. කම්පයිල කරන්නේ වැඩසටහන එකවර. එතකොට කරන්න එකම දේ උනාට කරන විදිහ පොඩි වෙනසක් තියෙනවා. ඉන්ටර්ප්‍රිටර් ඒ හින්දා ස්ලෝ. ඇයි එයා පේලියෙන් පේලියනේ. හිතන්නකෝ ජනාධිපතිතුමාගේ කතාවක් දෙමළ භාෂාවට පරිවර්තනය කරනකොට පේලියෙන් පේලිය පේලියෙන් පේලිය ට්‍රාන්ස්ලේට් කරන්න මේ. මේක එහෙම නෙමෙයි සමස්ත කතාවම අරගත්තා කපාර පරිවර්තනය කර. එතකොට ඔන්න ඕක තමයි භාෂා පරිවර්තකයෝ දෙන්නගේ වෙනස. So this compiler is fast, sampadakayo vegavat, artha vinyasaka nathoth, interpreter slow. Compiler naththan sampadakayo ekawara wedasatahana translate karai, peliyen peliye translate karai. Dan athusanna therichchay. Mata dan theruna kena athusan. Sha, niyamayne dan. Hondai. Dan mama kiyenawa oyalata उत्तरे क्या ने किया हिमांशी क्या ने को कंपाइल इंटरप्रेटर बना सका चमोद क्या ने बोलते हैं ना प्रमोद क्या नहीं मंडे कौन रही क्या नहीं दम मंदा ने ने तेरुना के लक्ष्य वाला तेस्वर मंदा ने ने कुछ चल तेरुना दे गया වෙනුක ඉන්නවද වෙනුකට අගාල කියපු ගමන් උත්තර දෙන පුතෙක් ඉන්නා මට වෙනුක වෙනුක ඉන්නවද මේ පන්තියද කවුරුත් කියන්නේ yes කවුරු හරි කියන්නේ මම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා කියන්නේ බිනිතිත් සමහරට කියනවා yes ප්‍රමෝ yes කියන්න පුතා this compiler translate the whole system into its own language but interpreter doesn't translate it translate one by one yes we have to correct a single word right api apaw kiyam palawini ekawa kohomada kiwe whole compiler translate whole compiler convert all everything into its oh api everything kiyana eka api podak specify karamu entire program kiyala kiyan high level walin liyena program eka convert to machine as a whole program hari adha thing kiyala machane mama wenas kara mokada api thing system kiyala kiwoth beradi entire high level walin liyena program ekak thamai convert karanne oya liyapu concept ekak hari but ara wacchane mama wenas karala ilagata ohomama kiyanna anek ekak interpreter convert interpreter convert the high level language into sing high level program into machine language line at a time line by line ara api term ekak pawichchi karanna one parissamata mokadda term ek program kiyana eka mokadda program that program high level program to machine language right high level language to machine language right anneka kiyawenna one right etukote itama right mata himashit ewala thiyena compiler eken sampurnenma parivartanaya athara mokadda parivartanaya karanne kiyana eka pahedi dan api uttara liyaddi pahedili wenno one compiler eken sampurnenma parivartanaya karanne mokadda ihala mattame weda satahana යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරයි කියන එක පුතේ කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒතර ඔබගේ ආන්සර්ස් වල
තියෙන ඒ අර අඩුපාඩු මං හදන්නයි හදන්නේ මොකද අපි මාකින් කරනකොට ඔය දේවල් තමයි ළමයාගේ හිතේ ආන්සර් එක තිබ්බට ඒක කොලේට ඇවිල්ලා නැහැ හිතේ තියෙන්නේ අර පැහැදිලි ටර්ම්ස් මොකද අපි ලකුණු දෙන්නේ අන්ඩර්ලයින් කරලා ටර්ම්ස් වලටනේ මේ ටර්ම් එක තිබුණාද ලකුණක් එහෙමයි යන්නේ හරිද පැහැදිලිව ලියන්නයි ඕනේ හොඳයි දැන් අපි දන්නවා මේ තුන් දෙනා දැන් එකක් හරි හොඳයි දැන් මම යනවා මේ ලස්සන ඩයග්‍රෑම් එක අඳුනා ගන්න මේකත් ඔයාට මේ කොටස් මෙන්න මෙහෙම ඔයාට දුන්නොත් මේ කොටස් වහලා දුන්නොත් හිස්ටන් පුරවන්න කියලා දුන්නොත් ඔබ කොහොමද කරන්නේ උදාහරණයක් මේ වෙනුවට A කියලා දානවා B කියලා දානවා C කියලා දානවා එතකොට ඔබ කොහොමද පුරවන්නේ අඳුනා ගන්න මේ යූසර් එයා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකත් එක්ක සම්බන්ධ වෙනවා ඒ වගේම යාට පුළුවන් ඔපරේටින් සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. හැබැයි යාට හાર્ඩ්වෙයාර් එක කතා කරන්න බෑ. මේ ඩයග්‍රෑම් එකේ බොහොම ලස්සන කතාවක් ගැබ් වෙලා තියෙනවා. Can you see user? User can communicate with application software. User can communicate with operating system. ඒකයි මේ මෙතන මේ හිස්තැනක් දාලා තියෙන්නේ. හොඳයි. දැන් මම මෙන්න මේ डायग्राम में क्या नया तो पेन ना मामे लिए तीन ने एप्लीकेशन सॉफ्टवेयर ऐतुले तीन ने सिस्टम सॉफ्टवेयर में तीन ने हार्डवेयर होता है में तीन ने देखो मैं मामा में था ना मैंने मैं डायग्राम में को उगलान टे ऐंड गान ना किया ना माँ किया ला मामा किया ना मैंने मेक मंग हार्डवेयर क्यों मामा लिए ना मैंने मेक मम की दृढ़ांग लिया मे अट मेक दृढ़ांग हार्ड वेला मेन मे उड़मती मंकीनो यूस मे ए की मुखाद बी की मुखाद सी की मुखाद मम प्रश्न कहना उड़मती हार्ड वेटती सारी उड़ती यूस यटती हार्ड वे मम इलाट मेहम लियान मेन मेतन ABC වලට ඔබ මෙන්න මේවා පුරවන්න ඕනේ. පළවෙනි එක මම දානවා operating system ඒ වචනේ. ඊළඟට මම දානවා other system software වෙනත් මෙහෙ පද්ධති මෘදුකාංග. ඊළඟට මම කියනවා application software. මට මේ හිස්තැන් තුනට කොහොමද පුරවන්නේ? ABC පුරවන්නේ කොහොමද? අනිකුත් පද්ධති මෘදුකාංග මෙන්න මේ ඩයග්‍රෑම් එක අහන්න පුළුවන් කොතනදී හරි ඔකත් ඔන්න ප්‍රශ්නයක් වේවි ඔයගලගේ විභාගෙට ABC දීලා දෙකක් දීලා ඊටු ටික නම් කරන්න ඔබට දෙයි ඔබ ඒක දැනගෙන යන්න ඕනේ ඔක අඳගන්න මතකෙන් අඳින්නද පුංචි වෙලාවක් ගතට කමක් නැහැ ඊළඟට අපි මේ පැනලා තියෙන්නේ මයින්ඩ් මැප් එකක්ම තමයි ඔබට සොෆ්ට්වෙයාර්ස් බෙදෙනවා දෙකකට කියලා අපි දැන් කලින් කතා කරපු විදිහටම මේ බෙදපු විදිහ. ඒ වගේම වර්ඩ් ප්‍රොසෙසින් මේ විදිහට බෙදා ගන්න පුළුවන්. ඒවත් ඔයගලන්ට මතක ඇති මේක ඔන්න මෙතෙන්දිම ඔයගලන්ට ඒක මයින්ඩ් මැප් එකකට දාගන්න මගේ පුතාලට අහනවා වර්ඩ් පාඩම කියන්නේ 6 වෙනි යුනිට් එකට යනකොට ඔයාට වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර්ස් තව කීපයක් දැනගන්න ඕන. ඒකත් මෙතෙන්දීම හෝම්වර්ක් එකක් මම දෙන්නම් ඒකත් කරගන්න උදාහරණයක් MS Word එතකොට LibreOffice Writer එතකොට OpenOffice Writer Word Perfect iWork Page ඒ වගේ Word Processing අපි දන්න මේ Microsoft Word එකට අමතරව ඔබ කීපයක් දැනගත යුතු වෙනවා ඒ වගේම තමයි spreadsheet වල ඔබ කීපයක් දැනගත යුතු වෙනවා අපි දන්නේ Microsoft Excel උනාට
ඔයා ඊට අමතරව දැනගන්න ඕනේ Microsoft Excel විදිහ spreadsheet නැත්නම් පැතුරුම්පත් softwares keep එක නම් ලැයිස්තුවක් ඔයගලගේ පොතේ දාලා තිනවා මම ඔයගලන්ට spreadsheet කරනකොටම ඒක තමයි පෙන්වන්න පටන් ගත්තේ. එතන උදාහරණයක් උදාහරණ keep එකට ගියොත් වාට කරන්න පුළුවන් ලියා ගන්න spreadsheet software එකක් ලියා ගන්න ඔහොමම Microsoft Excel වගේම spreadsheet software numbers කියලා තියෙනවා Apple ආයතනයෙන් හොයාගත්ත numbers LibreOffice Calc OpenOffice Calc ඒ වගේම Excel ඒවා තමයි spreadsheet software ඔය විදිහ database softwares Microsoft Access අපි ඉගෙන ගත්තට ඔයාලා දැනගන්න ඕනේ Oracle SQL වගේ තව database softwares තියෙනවා ඒ වගේම web browser නැත්නම් web අතිරික්සු අපි පාවිච්චි කරාට micro අපි Google Chrome පාවිච්චි කරන්න පුළුවන් Edge පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් Firefox Safari Explorer වගේ web browsers නම් ටිකවත් දැනගෙන ඉන්න ඕනේ අර ඒක මෙතනම ලියාගත්ත හරි rich වෙනවා يعني මේ summary එක පොහසත් වෙනවා පුළුවන් තරම් සියල්ල ඇතුළු කරන්න එතකොට හරි පොහසත් මේ summary එක හොඳයි ඊට පස්සේ මම කතා කරනවා මෙන්න මේ වගුවට අපි යනවා නැවත මම බෝඩ් එක ක්ලියර් කරන්නම් මේකට පස්සේ අපි මේ ටික කරා මේකත් කරා මෙන්න මේ විදිහට අපි ඔපරේටින් සිස්ටම් හතර වර්ගීකරණය කරනවා කොලම් හතරකට යනවා ඔයාගේ මයින්ඩ් මැප් එක පොහොසත් කරගන්න පුළුවන් උදාහරණයක් ඔයාගේ මයින්ඩ් මැප් එකේ එක කොටසක එක මුල්ලක ऑपरेटिंग सिस्टम हाथर में विधि हेतु दागान पुरवा सिंगल यूज़ मल्टीटास्किंग रियल टाइम खेला ऑपरेटिंग सिस्टम ठीक है नाम कर दागान पुरवा ये नांग अपने उन्नत नेवताए बागुवटे यामु में हेमा मात्र का हाथर लिया गान ना तो कुटो बटे किंगे को होया गान पुरवा में तीन ने अपने पोते लिया पुहेटी right on a single user ek parishilakaya udaharanayak das e kiyanne ek parishilakayai ek operating system ekai warakata ek parishilakayeku sambandhen sewama sapena single user example das ඊළඟට multi user නමින්ම තේනවා multi ගොඩක් බහු පරිශීලක multi user කියන්නේ that operating system allows multiple users to use the system simultaneously example you can say windows server ඒ කියන්නේ network එකක් වගේ බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණක යන්ත්‍ර වෙත වෙන වෙනම ප්‍රවේශලා කටයුතු කරන්න පුළුවන්. හොඳටම මතක් කරගන්න අපි ගිය සතියේ කරේ network. ඒ කියන්නේ network වගේ operating system. network වල තියෙන server එකේ තියෙන operating system. උදාහරණයක් linux ගන්න පුළුවන්. linux ගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි පිරිසකට එකවර වැඩ කරන්න පුළුවන්. ඉතින් තාම වටිනම नेटवर्क का क्या क्या वैल्यू करने को टेटिंग आप इतने याद है सगान ने मैं कहीं ताम होना अवस्था वक्त में
example හැම එකේම ලියා ගන්න ඕනේ. වෙලා ඕනේ නම් මට කියන්න තව චුට්ටක් ඉන්න කියලා අතහරි උස්සන්න. ඒ ඊළඟ ස්ලයිඩ් එකට යන්න එපා කියලා හරි කියන්න. කලින් ස්ලයිඩ් එක දාන්න ඕන නම් ඒක කියන්න. කාට හරි ඕනද කලින් ස්ලයිඩ් එක බලන්න ඒක කියන්න මම අනිත් ස්ලයිඩ් එකට දාන්න. මගේ පුතාලට ඕනේ විදිහට කතා කරගන්න. මැසේජ් කරත් කමන්නේ. හොඳයි. ඒ දෙක තේරුණාද? අපි දෙකක් කරා. අපි යම් බලන්න ඒ දෙක නැවත. One user, single user, operating system which provides service to one person at a time. කියන්නේ DOS වල වගේ. Make a multi-user, multiple users work same time, simultaneously, කියන්නේ same time. එහෙනම් මේක එක user කෙනයි මෙතන ගොඩයි. ඒ අඳිනකොටත් ඔයා අඳිනකොට අර දැන් මං කියවනේ columns හතරක් ඇඳ ගන්න බොහොම ලස්සනට මේ විදිහට column හතරක් කඩා ගන්න. ගෙන මේක ලියද්දී තෝ පොඩි diagram එකකින් යන්න දැන්. උදාහරණයක් single user කියලා ලියලා ඔහම ලිව්වට පස්සේ මගේ පුතාලට ලේසි මේ රූප සටහන් වලින් අර මම mind map ක්‍රමයට යන්නේ ඒකයි. Single user. මෙතන ඔයාලට පෙන්වන්න පුළුවන් multi user. So multiple users using the system. So it connect with this server. All this computer. So this operating system is Windows server. So multiple users. ඔයාලට ඇඳ ගන්න පුළුවන් කෝටු බබාලා ගොඩක්. මෙතන එක කෝටු බබෙක්. මෙතන DOS example එක. මේක Windows server. රූප සටහන් කතා කරනම ගොඩාක් විස්තර. ඒ හින්දා ඔය පුළුවන් තරම් චිත්‍ර වලින් ඇඳ ගන්නවට තේරෙයි mind map එකක් ඔයගේ අතින්ම ඇඳලා ඉවර වුණාට පස්සේ ඒක තරම් පැහැදිලි වෙන මොකක්වත් නෑ. ආයි බල බල ඉන්න ඕනේ කියලා මම මගේ classes වල ළමයි ඇත්තටම හොඳ marks ගන්න එක හේතුවක් තමයි. ඒගොල්ලන් ඒකට පුරුදු වෙනවා. අනික් සබ්ජෙක්ට් වලටත් මේ ක්‍රමයට යන්න මේක හරි සාර්ථක ක්‍රමයක්. රයිට්? මෙතන දැනට හොයාගෙන තියෙනවා විභාග පාස් කරන ලේසි ක්‍රමයක් විදිහට මේක. මොකද පිටු පෙල්ලනකොට එහා සමානව අපිට පිටුව පෙල්ලනකොට අමතක වෙන්න පුළුවන්. දැන් මේක තනි කොලයකට සියල්ලම ගන්නකොට ඔබට ඒ කොලේ දැකපු ගමන් ඒකේ තියෙන මුලින්ම පාට ඔළුවට යනවා. ඒ හැඩතල රූප ඔළුවට යනවා. ඊට පස්සේ ඔයාට එතනින් ට්‍රිගර් වෙනවා එක්සෑම් পেපර් එක දීපු වෙලාවයි නම් එතනින් ඒ පාටෙන් තමයි මුලින්ම උත්තේජනය වෙන්නේ. උත්තරේ ඊට පස්සේ ගලාගෙන එනවා. ඒතර අන්න ඒ ක්‍රමය සහ නිතර ලිවීම. නිකම් බලන් සිටීම නෙවෙයි ලියන්න ඕනේ. දැන් මේ අවස්ථාවත් ගන්න ලියන්න. ඉතින් සමහර ළමයි ටීවී එක බලන් ඉන්නවා වගේ තමයි. ගෙදරනේ ඉන්නේ ඉතින් සමහරට කෑම කකා කරනවා ඇති. කමක් නෑ කෑවට. කන ගමන් පොඩ්ඩක් ලියන්න. රයිට්? ලියලා කරන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා සින්දු අහහ වැඩ කරනවා පුළුවන් සින්දු කියන අය මෙතන ගොඩක් ඉන්නවා සින්දු කිය කිය පුළුවන් වැඩ කරන්න. රයිට්? සමහරට අපි අතු ගන්නකොට පොඩි සින්දුවක් හැම කියාගෙන යනවනේ. ආ සිමල්ටේනියස්ලි মালටි ටාස්කින් සෝ සම්තිං ලයික් Windows. Windows ට පුළුවන් එකවර දැන් මගේ මේ වෙලාවේ බ්‍රවුසර් එක දුවනවා. ඔයාට පේනවා මන්ට අග්ගාලේ හැපැත්තට ගිහිලා බ්‍රවුසර් එක පෙන්නනවා ඔයාට. ඒ වගේම Zoom එක මේ වෙලාවේ යනවා. එතකොට මගේ PowerPoint එක මෙතන දුවනවා. සෝ মালටි ටාස්කින් එකවර ටාස්ක් ගොඩයි වැඩ ගොඩයි එකවර කාර්යයන් කිහිපයක් සිදු කර හැකි මෙහෙයුම් පද්ධති බහු කාර්ය මෙහෙයුම් පද්ධති ලෙස හඳුන්වනවා. දැන් උගලොත් එහෙමයි සමහරට කන ගමන් ඉගෙන ගන්න පුළුවන්. ටීවී බලන ගමන් කන්න පුළුවන්. අපි කරන්නේ මේකනේ නේද? එතකොට ඒවා මොකද්ද? মালටි ටාස්කින් අපිට පුළුවන්
देख तो ना क्या पार कराना राइट है ना ऑपरेटिंग सिस्टम विंडोज उबंटु मैक वो याला ओको मा मल्टीटास्कर्स का काम ले आता ना एक बार कारण कि ही पैक से दुकान है राइट अंतिम एक टापी हम रियल टाइम ऑपरेटिंग सिस्टम अंतरिक्ष उतारा लिया गया ना कि मान रिकॉर्ड कराने से ला This operating system gives output in real time. That means once you request, it will give the output without any delay, right? Without any observable delay. Yani process input output. Oya tunama input output process. Oya tunama ekama velawakadi karanawa kiyala hita ganna. Etukota e wage awastha udahanayak ATM ekak autopilot system ekak e wage ma scientific devices may be had ed karanna puluwan ilagata api oy katha kare real time operating system උදාහරණයක් autopilot system එකක් ගත්තාම ඇත්තටම පුතේ simulators ගත්තාම ඒ වෙලාවම ප්‍රතිචාර දක්වනවා right ඒ කියන්නේ ඒ ෂණයෙන්ම input process output ඒ signal වලින් ඉක්මනට දැන් උදාහරණයක් ඕනම simulator එකක් ඒ වගේ අපි අර flight radar simulator එක ගන්නකො දැන් මම යන්නම් ඒක real time operating system එකක් වැඩ කරන තැනක් පෙන්වන්න ඕගලන්ට web ඔගොල්ලෝ දැකලා තියෙනවා ඕන තරම් simulators online simulators තියෙනවා මම මේ බෝඩ් එක ක්ලියර් කරලා simulator එකක් ටයිප් කරලා පෙන්නන්න flight simulator example 24 flight radar 24 ne flight radar 24 that's a tracking system which takes all these inputs process and output same time ekeni me flight radar eke me system eka wade karanne e welawama process kala e welawama output eka laba gena ekaṭa menne meka api danaganna one monada me input process output thunama ekawara wade karana system eka එතකොට real time එකට හොඳ උදාහරණයක් simulator එකක් කියලා කියන්න පුළුවන්. ATM එකක් ගන්න පුළුවන්. මෙතන මේ පෙනෙන simulator එක ඒ වගේම තමයි මේ flight radar මම හොඳට බලන් ගියම ටක්ටක් ගාලා ඉක්මනින් update වෙනවා. දෙන්නෙන් දෙය update වෙනවා. මට පුළුවන් මාලේ ඉන්න හයිදරාබාද් යන මේ flight එක ගැනයි මේ information යන්නේ. මට පේනවා මේ හැම තප්පරයකදීම information එකක් pass වෙනවා. ඒ කියන්නේ ඉක්මනට input process output පේනවාද පොඩි හරි movement එකක් සියලුම දේවල් මෙතන මේ විදිහට බලන්න පුළුවන් වෙනවා හොඳයි ඊළඟට අපි යමු මේක මම close කරන්න දැන් එතකොට මේ වගුව ඉවරයි දැන් මම යනවා what are the services of operating system දැන් ලස්සන කවක් ස්ලයිඩ් එකකට මම එනවා ඔපරේටින් සිස්ටම් සර්විසස් දෙකක් දෙනවා එකක් තමයි මැනේජින් ද හાર્ඩ්වෙයාර් ඔෆ් ද කම්පියුටර් පරිගණකේ වම් අත පැත්තට මෙහෙම බෙදා ගන්න පුතේ මේ විදිහට බෙදා ගමු අපි මෙහෙම බෙදා ගන්නවා පළවෙනි එක මෙන්න මේ විදිහට යනවා අංක 1 ඒ කියන්නේ මැනේජින් හાર્ඩ්වෙයාර් කියන එක පළවෙනි එක පරිගණක පද්ධතියේ දෘඩාංග පාලනය කිරීම අංක දෙක provide user interface කියලා යනවා. ඔය දෙක මතකෙන් ඔයාට පුළුවන් දැන් services ටික මතකෙන් ලියාගෙන යන්න පුළුවන් මගේ පුතාලට. හරි අපි බලන්න නැතුව මුලින් කියමු. එතකොට ඉතුරු ටික අපිට පුළුවන් හදාගන්න. හරි බලන්න නැතුව කියන්න බලන්න. screen එක දිහා බලන්න නැතුව management කියලා අපි ගොඩාක් කතා කරා මොනවද? process management ක්‍රියාවලිය කළමනාකරණය අංක දෙක මතකය කළමනාකරණය කරනවා අංක තුන උපාංග ඒ කියන්නේ මේ input devices output devices printers ඔය තියෙන උපාංග කළමනාකරණය කරනවා ඊළඟට
files තියනවා නම් ඒව කළමනාකරණය කරනවා ඊට පස්සේ password එහෙම දාලා backup එහෙම අරගෙන security manage කරනවා කියන්නේ ආරක්ෂක කළමනාකරණය කරනවා ඒ වගේම පරිගණක ජාලවල file අපි දැන් ගිය සතියේ කතා කරපු file sharing වලදී ඒ අවශ්‍ය සියලු කටයුතු සිද්ධ කරන්නේ network management යටතේ එතන ඔන්න ඔය manager කෙනෙක් කලමනාකාරයේ හැබැයි දැන් අපේ ආයතන වල ඉන්නවා marketing manager HR manager නේද sales manager ඒ වගේ නොඑක් නොඑක් කලමනාකරණ කටයුතු කර හැබැයි මෙයා තනියම කරන්නේ එක එක්කෙනාගේ සහය එක්ක සහය ඇතුව මේ කියන කලමනාකරණ කටයුතු කර shall we write down process management first process management then memory management device management file management security management network management හොඳයි නැවත ඒ ටික හොඳට ලොකුවට බලා ගන්න නියම syntactic commands දෙන්න ඕනේ command line interface ගැන කතා කරද්දී. ඇත්තරම මේ අපි කතා කරගෙන හිටියේ මොකක් ගැනද? interface එක ක්‍රම දෙකකට බෙදෙනවා. මේ තියෙන පළවෙනි ක්‍රමය command line interface. ඒකේ තමයි මෙන්න මේ විදිහට commands දැන් මං type කරා පුතාලා බලාගෙන හිටියා. මේ commands ඇත්තටම අපිට syntactically correct ek yani varadi spellings type karoth mokada wen udahana cmd kiyana man command line ekak gannama metana mama type karoth api kiyuwa dir kiyala command ekak thiyena eka type karoth onna sielu directories tika mata bala ganna puluwa mama tree kiyala type karoth meke tree structure ekak bala ganna puluwa computer kiyala right ඒ වගේම මම date කියන command එක type කරොත් අද දවස මට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ command prompt එකේ ඔයා මතකෙන් නිවැරදිව type කරන්න ඕනේ. ඒක user friendly නෑ. උදාහරණයක් date එක type කරනකොට මම වැරදි command එකක් data කියලා ගැහුවොත් එයා මට කියනවා අපි data කියන command එකක් නම් දන්නේ නෑ. එහෙනම් ඔබ හරියට type කරන්න කියලා කියනවා. එකෙනේ command line interface වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? Syntactically correct command එක දාන්න ඕනේ. හැබැයි graphical user හරිම friendly. You have windows, icons, menus, pointers. User friendly. එනම් windows වල තියෙන ඒවා graphical user interface. ඒ කියන්නේ චිත්‍රක පරිශීලක අතුරු මුණත. ඔබට මෙතනට ගිහලා බලන්න පුළුවන් මේ දෙන්නගේ වෙනස්කම්. මේ නම් ලියලා තියෙනවා දෙකට බෙදලා ඔයාගෙන් මම අහනවා what are the difference between CLI and GUI ඔන්න කෙටි යදුම GUI graphical user interface command line interface දෙන්නගේ වෙනස්කම ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න ඕක එන්න පුළුවන් උදාහරණයක් සමග ප්‍රශ්නයක් ලියා ගන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියමු අපි බලන්න difference between CLI and GUI විධාන පෙළේ අතුරු මුහුණත් සහ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් අතර වෙනස දැන් වාගේ mind map එකේම ඔක දෙකට බෙදලා දාන්න වෙනස ඔතනම පෙන්වන්න වෙනම questions ලියන්න ඕනේ mind map එකේ වාගේ කැලෙන්ඩර් කොලේ පිටිපස්සෙම ලියන්න දෙකට බෙදා ගන්න චූටියට තැනක් හදා ගන්න වගුවා ලියන්න මොකද අපිට ලියන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් graphical user ගාව ලියන්න friendly environment මේ friendly environment එකේ මොනවද තියෙන්නේ windows icons menus ඒ වගේම pointers දක්වට ලැබෙනවා
विधान लबादी में अपहसुई मतक त्यागते चुनवा अदाल विधान मतक तबागते चुनवे ये हिंदा मितुरुशीली नेतर सो यू हैव टू राइट हियर कमांड्स ऑल दिस कमांड्स यू हैव टू टाइप करेक्ट सिंटैक्सली सो इट इज नॉट यूजर फ्रेंडली So it is not user friendly. Why? Because you have to keep all this syntax, all these commands you have to keep in mind. Otherwise, how can you type? The matter matter the commands tu na hai apne. Ye tu na samay mangwe type kar. Agar ye toh bada hai inka kya hoat mandan hai. Tab kulan change dictionary ke la CD ke la gahan hai na chala hai tarai. You think? Ye hatare mangko humada computer control kar gan. है भाई अभी ग्राफिकल यूज़ इंटरफ़ेस के लिए हमने अभी मुद्दे डर एक कंप्यूटर देखकर बड़ी कर गाने पर अंगे ना अभी इगन गाता ताम वैध गात दिया मुखाद कंप्यूटर इंटरफ़ेस का लाभ ने एक इलांग विशाल कार्य के लिए रापे साला करना मतलब दें अभी इलांग डर लसना कार्टून ने का बाला न एक कार्टून के मामा पे ना उत्साह कराने मैंने महिमा इलागर तीन ने प्रोसेस मैनेजमेंट के ने मैं के किनागे ना अपी गनगान नोने मैंने पहले भी नियालो वा प्रोसेस मैनेजमेंट मुखा देख गने खता कराने दी माँग वांट प्रोसेस से का गने पे ना ने मटे प्रोसेस पे ना ने මංක්‍රමයක් හදාගත්ත ඒ තමයි ලස්සන කාටුන් එකක් කුංචි කාටුන් එකක් තියෙනවා ඒකෙන් අයිඩියා එක ගන්න පුළුවන් හිමින් බලා ගන්න හදිස්සි වෙන්න අවශ්‍ය නැහැ මම ඔයාලට පෙන්වන්න मैं के वीडियो के हेडवे ने मगर तो मटे हिमिंग हिमिंग वाट पेन्ना नोन हिंदा मंदाय मामा लास्ट ने एक्टिविटी एका पेन्ना ने आना वां वाट अप पुलवां मैं वागे रोप से टहना के अंदर गाना मैं तमाय सेकेंडरी मेमोरी के ने हार्ड डिस्क का द्वितीय का मात्र क्या मंकरने का मुनी में पेन्ना ना वाइट बोर्ड का कर මම මොකක් දන්නවද මේ කරන්නේ ඔයා හොඳට අහලා තියෙනවා ඔයාගේ කම්පියුටර් එකේ මේ තියෙන්නේ hard disk එක දෘඩ තැටිය මේ තියෙන්නේ CPU එක දැන් ඔයා දන්නවා මෙතන තියෙනවා RAM එක मिथन छोटे रजिस्टर रजिस्टर डायग्राम ओयागा पारिगानक कंप्यूटर के प्रोग्राम फोटोशॉप के हेमोमदान फोटोशॉप दैट इज अ प्रोग्राम एप्लीकेशन प्रोग्राम फोटोशॉप मे फोटोशॉप सॉफ्टवेयर कोहेदतीने मेन मिथन मेकट की प्रोग्राम रन वेन्ने नति अवस्थावे अभी एक टकिनो प्रोग्राम ओये प्रोग्राम मन रन करन कोटम मुकद वेन्ने ए वट वेन नमक योजना वेन एक टकिनो प्रोसेस कीला एक प्रोग्राम एक कट प्रोसेस एक कट वड़ा इन्ना पुलवां एक अकिन्ना पुलवां මේ පොඩි පොඩි කොටස් වලට කැඩිලා තමයි මේකට මෙහිම යන්නේ ලෝඩ් කරගන්න. තව විදිහකට මම කියන්නම් මේකේ ප්‍රමාණය ගොඩක් ලොකුයි Photoshop ටිකක් බර කැපැසිටි එක වැඩි software එකක්. දැන් මේක කෙලින්ම register යනකොට ඉඩ නෑ යාට. එයා මොකද කරන්නේ? මේ පුංචි පුංචි කැලි වලට කඩලා මේක මෙතනට ගේනවා. ඒකයි කරන්නේ. ඉතින් පුතේ ඔයා දැනගන්න ඕනේ මේ
මේ run කරන අවස්ථාවේ program එකට කියන නම තමයි process කියන්නේ. මේ කියන්නේ program නම් දෙකක්. මෙයාට කියන්නේ වැඩසටහන කියලා. මෙයාට කියන්නේ program කියලා. මෙයාට කියන්නේ වෙන නමක් process. එහෙනම් process කියන්නේ මොකද්ද දන්නවද? මම තව දෙකක් දාන්නම්. Running program is a process. दुआ ना कोटा तमाई नमः मारो इन्हें प्रोसेस किला मंगवाटे को उप्पु कल्ला पेन्ने ना आदर उन्ने बालान्ना मैं तीनों आ सेकेंडरी मेमोरी के मैंने रन में ना बालाने रन में है कि मैं प्रोग्राम में का उन्नो ये प्रोग्राम में का देंगों ने मन रन करने मा उन्ने प्रोसेस टिका हुआ देखने यालो टिके आ මගේ කම්පියුටර් එකේ ඔයගලන්ට පුළුවන් Y කම්පියුටර් එකේ control alt delete කියන එක දැන් type press කරන්න. ඒකේ තියෙනවා task manager කියලා අවස්ථාව. මම type කරන්න ඕනේ keys ටික ලියන්නම් ආපහු. control keyboard එකේ පහල තියෙනවා control. ඒකත් එක්කම alt alt ඒකත් එක්කම ගහන්න delete key එක. ඒ තුනම එකට ගහන්න ඕනේ. එතන මම එතකොට එනවා task manager. මේ බලන්න task manager කියලා. ඒ task manager ට පුළුවන් පෙන්වන්න මගේ කම්පියුටර් එකේ මොනවද මම මේ කරන්න කියලා. මොනවද කරන්නේ? මෙන්න මේ වෙලාවේ දුවන වැඩසටහන් ටික. Anime ඔව තමයි දුවන්නේ. මේ ස්නිපින් ටූල් එකක් තියෙනවා. PowerPoint එකක් තියෙනවා, Zoom එකක් තියෙනවා. මගේ බ්‍රවුසර් එකක් තියෙනවා. ඊට අමතරව තව මේ Excel එකක් මෙතන run වෙනවා මේ මම දැක්කේ නේ. මෙතන ඉන්නේ. පහල දැක්කද ඔය? පුතේ ඒ තමයි ඇප්ලිකේෂන් බලන්න process ගන්න මේ මා විශාල process ප්‍රමාණයක් තියෙනවා. ක්‍රියායන දුවන වැඩසටහන් තමයි ක්‍රියායන. ඔබට ඉතාම ලස්සනට මේක තේරුම් ගන්න පුළුවන් වේවි මේ task manager දිහා දැක්කහම ඒ මගේ windows 7 මගේ පරණ version එකක් තියෙන ඔයාලගේ ලස්සනට ඇති task manager performance මෙහෙම බලන්න performance ලස්සනට මේ වෙලාවේ CPU එක memory එක කොච්චර යනවද ඉඩ කොච්චර ගිහිල්ලාද කොහොමද මේ allocate කරලා තියෙන්නේ හරි ලස්සනට වාගේ කම්පියුටර් එකේ ওই ටික බලා ගන්න පුළුවන් වේවි මම මේ පෙන්නනවා වගේම ෆ්‍රී ස්පේස් එක තියෙන දෙකයි ඒ කියන්නේ මම මේ උත්සාහ කරන්නේ මේක මවා ගන්න දැන් චිත්‍රයක් විදිහට මවා ගන්න අපි බෙහෙත් ගන්න යනවා ડોක්ටර් ගාවට ડોක්ටර් බෙහෙත් දෙන තැන මේක ඒ කාමරේ යන්න ඉස්සෙල්ලා අපි අංක අරගෙන මෙහෙම පොලිමක මෙහෙම පුටුවල ඉඳගෙන ඉන්නව නේද හැමෝම ගිහිල්ලා ඇතිනේ ෆැමිලි ඩොක්ටර් ගාවට හරි එතකොට මෙහෙම ඉඳගෙන ඉන්නවා එහෙම නැත්නම් ප්‍රින්සිපල් හම්බ වෙන්න යනවා කියන්නකෝ මෙන්න ඉන්නවා ප්‍රින්සිපල්ගේ කාමරේ ප්‍රින්සිපල් ඒ තමයි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකේ ALU ගණන් හදන ALU මෙතන තියෙනවා ඉස්සරහ පොඩි පුටුවයි දෙකයි තියෙන්නේ අපේ ප්‍රින්සිපල්ගේ මේසෙ උඩ ඉස්සරහ තියෙන පුටු හතරක් වගේ තමයි තියෙන්නේ එතකොට මෙතන අඩුයි ඩක් රෙජිස්ටරේ තමයි මේ. දැන් මෙතන ඉඳන් මේ පොලිමේ ඉඳන් අර ප්‍රොසෙස් එක ඔහොම ඔහොම එන්න ඕනේ. දැන් අපි ගෙදර ඉඳන් මෙතනට ඇවිල්ලා පොලිමේ බලන් ඉඳලා මෙයා කතා කරාම අපි යනවා මෙතනට. වැඩේ ඉවර කරාම අපි ආයේ මෙතනට ඇවිල්ලා ගෙදර එනවා. එහෙම නේද? ඒව පාලනය කරන්නේ කවුද දැන්? හොස්පිටල් එකක නම් ඉන්නවා එතන කෙනෙක් ආන්කේට යන්න. හරි දැන් ඔයා යන්න ඔයා එන්න කික්කේ කියන අන්න ඒ තමයි කවුද process manager ඒ වගේම මේ ඉඩ වෙන් කරන්නේ කවුද memory manager ඉඩ කියන්නේ ඉඳ ගන්න ඉඩ කියන්නේ space එක memory manager ඔය විදිහමයි වගේ පුතේ computer එක we can read this running program or part of a program is a process ඒක වැදගත් වාක්‍යයක් ධාවනය වන වැඩසටහනක් තමයි ක්‍රියායනයක් කියලා කියන්නේ. දැන් මොකද්ද මේ වෙන්නේ? කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් run කරනකොට ඔය process වලට කඩා ගන්නවා.
एक बार हम मुलु प्रोग्राम का मैं तो लेटे कहाँ जानने हैं कोटा स्वाशेन प्रोसेस से के प्रोसेस से कटे जानने सिंहले पारिगान के क्रियात्मक वेमेन पावती न पारिगान का वैदसतहन को वैदसतहन कोटा सा क्रियावली ले सा हाथों निवारण करो एक याने दुआने बैठे सटाना एक आई माँगर खांटों ने का दुआने मामा गे पेन में उगलो देख का सपत्तो है मदाला दुआने लोग के कहीं ही दे रन करने प्रोग्राम में का तमाम प्रोसेस से काट किया ये वागे मपुता में क्रियावली संधा आवश्य करना मध्य से कसुम खा ले वें करना देंगर आपी डॉक्टर गावटे आने कोटे आपीटे ए ඒ වගේම ඒකට අදාළ මතකය ඉස්සරහා පුටුව අපි වෙනුවෙන් ඇලොකේට් කරනවා හිස් පුටුවකනේ අපි ගිහින් ඉඳගන්නේ ප්‍රින්සිපල් ගාව එතකොට පොඩි වෙලාවයි දෙන්නේ හරි සර් මැඩම් හරි කියනවා හරි මට විනාඩි 5කින් කියන්න කියලා කියනවා එතකොට මේ වෙලාව ඇතුළත අපි කරගන්න ඕනේ වැඩි ඉතින් පුතේ ඔයාලට මේ අදහස ගන්න පරිගණකයේ ඇතුළේ කම්පියුටර්කයේ ඇතුළේ මේ විදිහමයි එහෙනම් CPU time එක allocate කරනවා ඒ වගේම memory allocate කරනවා ඒකට අදාළ input outputs අවශ්‍ය දේවල් ඔක්කොම තියෙන resources allocate කරනවා so you can write resource management මොනවද කරන්න පුළුවන් CPU time memory allocation input output device allocation is done by process management එහෙනම් යාගේ job එක හරි ලොකු කාර්යයක් කරනවා මොකද යා ඉඩ වෙන් කරගන්න කතා කරගන්නවා memory manager එක කතා කරලා ඉඩ වෙන් කරලා හොඳයි ඊළඟට පුතේ අපි ඊළඟ දවසේ දැන් අද ගොඩක් කතා කරා මේ කොටස් මම මෙතනින් session එක නතර කරනවා අපි ඊළඟ දවසේ ඉදිරියට කරමු